आयुबवन दिनपता विकाशने वन लंकावे प्रथम सहायकम बौद्ध पुवत्तिकाश्यात समगिन अदत ओबहमून मम रविशिशार मधुवंत प्रथमे नवदानय पुवत् सिरस्तलवेत रत्नपुर दिशावे अभिनव संघ नायक हिमियो कूरगलदी पिलिगत उत्सवय पस्कम श्री नाथ देवालय पेरहर मंगल्य अरंभई कोलन्नाव विजय बोस समिति विहारस्थाने जोजित धातु मंदिर उदिसाकल मंगल शिला प्रतिष्ठापनय बहाले सिद्धु कलवगावाक श्यामोपाली वंशिक महानिकाये अस्गिरी विहार पार्श्वे रत्नपुर दिशावे प्रधान संगनायक दूरेन पिदुम लभु पूज्यपाद वतुर कुमुरे धम्मरतन नायक स्वामीन वहन्से पिलिगनिम वेनुवेन उत्सवयक ईये कूरगल राजमहा विहारस्थानेदी पवैत्तुना पूजनीय संगरत्नय प्रमुख आराधित गी पिरिसक्द मेम उत्सवय समगिन एक्व सिटिया अस्गिरी विहार पार्श्वे महानायक स्वामींद्रियन वहंसे वर प्रमुख विंसत् वार्गिक कारक महासंघ सभावे एकचंदेन नेल्लिकल जात्यंतर बौद्ध मध्यस्थाने निर्मात्र ऐतिहासिक कूरगल राजमहा विहाराधिपति पूज्यपाद वतुर कुमुरे धम्मरत्न नायक स्वामींद्रियन वहंसे वेत पसुगियदा अभिनव नायक पदविय पिरिनेमूये सिदुकनु लबन शासनिक सह सामाजिक सेवे आगयमिन एयनुव धर्मकीर्ति श्री मंगलयन गौरव नामेद साहितव रत्नपुर दिशावे प्रधान संगनायक दूरेन पिदुम लबो पूज्यपाद वतुर कुंभुरे धम्मरत्न नायक स्वामींद्रियन वहसे पेरहरकिन उत्सवे संधा कूरगल राजमहा विहारस्थाने करा वैडम कर वोवा विचित्रवत संस्कृतिकांगर वैसकिन पेरहर वर्णवत वेतिबुना मलवतु विहार पार्श्वे अनुनायक अतिपूज्य दिंबुल कुंभुरे विमलदम्म अनुनायक स्वामींद्रियन वहन्से प्रमुख संगरत्ने प्रधानत्वेन उत्सवे कटेतु आरंभ केरुणे अनतुरुवाई संबोधी महाविहाराधिपति बौद्धया बाद्य ज्वालेकर सभापति पूजनीय बोरलंदे वज्रज्ञान नायक स्वामींद्रियन वहन्सेद मेम अवस्थाव संधा वेडम कर सिटिया युद हमुदा मांडलिक प्रधानी जनरल शवेन्द्र सिल्वा देवडन निलमे प्रदीप मिलंग दैलयन महत्तरुण सह आदिवासी नायक ऊरुवरिगे वन्निल एत्तन्नतुल पिरिसक्द उत्सवे समगिन एक्व सिटिया මේ අවස්ථාවේදී අපේ මහා විහාර වංශක ශාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මගින් ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු සානුනායක විශත් වර්ගික කාරක සංඝ සභාව විසින් රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය මට පත්කරන්ට යෙදුණු අතර එහි ඒ දිසාවට අදාළ අපේ කූරගල රජමහා විහාරයේදී මාගේ පිළිගැනීමේ උත්සවයටයි समात्तव अवस्थावटाई ओबा अप हेम देनाम संबंध वेला सिटिन्ने
සෙන්කඩ ගලපුර ශ්‍රී දළදා පෙරහැරේ නිමාවත් සමගින් ආරම්භ වන පිටිසර දේවාලයන්හි පෙරහැර මංගල්‍යයට සමගාමීව ඓතිහාසික පස්ගම ශ්‍රී නාත දේවාලයේ පෙරහැර මංගල්‍ය ඊයේ විදි සංචාරය ආරම්භ කළා. මෙය සැප්තැම්බර් මාස 3 වනදා දීකපීමේ චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පත්වීමට නියමිතයි. ऐतिहासिक पस्गम श्री नाथ देवाली अतुल पेरहर ये पस्सरु हय पस्सुवी विनाडी 35 ये दिन शुभ मुहूर्तिन आरंभ केरुना දේවාලය වටා පැදකුණු කොට අනතුරුව පෙරහර ගෙවැදීමෙන් නිමාවටපත් කෙරුණා. අතුල් පෙරහර ඊයේ ආරම්භව එළඹෙන 23 වනදා දක්වාද කුඹල් පෙරහර අගෝස්තු මාස 24 වනදා සිට 28 වනදා දක්වාද රන්දෝලි පෙරහර අගෝස්තු මාස 29 වනදා සිට සැප්තැම්බර් මාස 2 වනදා දක්වාද පැවැත්වෙන අතර සැප්තැම්බර් මාස 3 වනදා දියකැපීමේ චාරිත්‍රය සිදු කොට දහවල් පෙරහර පවත්වා පෙරහර මංගල්‍ය නිමාවටපත් කිරීමට නියමිතයි. පස්ගම ශ්‍රී නාත දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතාගේ උපදෙස් මතයි පෙරහර මංගල්‍ය සංවිධානය කර ඇත්තේ. කොළොන්නාව විජය බෝසමිදු විහාරස්ථානයේ අභිනවයේ නිදි කිරීමට යෝජිත ධාතු මන්දිරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය එක් දිනක සිදු කෙරුණා. ඒ වැඩම කර සිටි සංඝරත්නේ ආශිර්වාදයේ මැද්දේ විහාරාධිපති බස්නාහිර පළාතේ ද්විතීය අධිකරණ සංඝ නායක පූජ්‍යපාද පොත්තේවිල විනීත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණේ. පූජනීය සංඝරත්නේ ප්‍රධානත්වයෙන් මෙහිදී මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කළා. කොළොන්නාවේ පිහිටි බෝසමිදු විහාරස්ථානය 1988 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර වැඩ සිටි බෝධින් වහන්සේ උදෙසා පුද පූජා කොට පසුව මෙම භූමියේ විහාරස්ථානය ස්ථාපනය කර තිබෙනවා. ප්‍රදේශවාසී දායක පිරිසක්ද පුණ්‍යෝත්සවයේ සමගින් එක්ව සිටියා. රටවටස් දූපුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ඇල්ල බල්ලකටුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 22 වනවරටත් සංවිධානය කළ දෙදන් දීමේ කඳවුරක් අද දිනේ පුරා ඇල්ල බල්ලකටුව ප්‍රදේශයේදී පැවැත්ුණා. මෙහිදී විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීම සඳහා පැමිණ සිටි අතර බදුල්ල පළාත් මහරෝහලේ වෛද්‍යවරුන් සහ ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය මගින් රුධිර ලබා ගැනීම සිදු කළා. අදටයේදී ඇති ලෝක ඡායාරූප දිනයට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක් මීගොඩ සුබත්රාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. මෙහිදී ඇස් සහ ශරීර පටක දන් දීම සඳහා පොරොන්දු පත්‍ර අස්සන් තැබීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනු අතර දිලිඳු පවුල් වෙනුවෙන් ඡායාරූප වවුචර දහසක් පරිත්‍යාග කිරීමටද කටයුතු කළා. මෙම පින්කම සංවිධානය කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මගින්. වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ හැටියට අපි යම් සහනදායී වැඩපිළිවෙළක් සියම ඡායාරූප ශාලාවල
දිනෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ සිය නිවසේ පරිභෝජනීය වෙනුවෙන් අවශ්‍ය කෙරෙන ආහාර සිය ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකි ආකාරයෙන් අපූර්ව ගෙවත්තක් නිර්මාණය කිරීමට මොරටුව ඉහළ ඉඳිබද්ද පාරේ ජීවත් වන විදාන පතිරණගේ රංජිත් මහතා සමත්ව තිබෙනවා ඇතිවිය හැකි ආහාර අර්බුදයක් සඳහා මුහුණ දීමට එය කදිම ආදර්ශයක් සිය නිවසේ වහලය මතයි මේ අපූර්ව ගෙවත්ත නිර්මාණය කර ඇත්තේ එම ගෙවත්ත වහලය මත නිර්මාණය කිරීමට ඇස්බෙස්ටෝස් සෙවිලි ද්‍රව්‍ය පමණක්ම භාවිත කර තිබෙනවා මෙම නිවසේ වහලය සිමෙන්ති කොන්ක්‍රීට් සහිතව හෝ වෙන යම් දෙයක් සහිතව උඩුමහලක් ලෙස ඉදිකර නොමැති වීම විශේෂත්වයක්. එහෙත් දැව යොදා වහලේ සැකිල්ල ඉතා ශක්තිමත් තැනූ බවයි නිවසේ හිමිකරු රංජිත් මහතා පවසන්නේ. මෙම වහලය මත වූ අපූර්ව ගෙවත්ත පර්චස් තුනක විශාලත්වයකින් යුක්තයි. සාමාන්‍යයෙන් අප විසින් භාවිතයෙන් පසු ඉවතලන ටයර්, සහල් උර, ස්ථීන්ත බකට් ආදිය මේ ගෙවත්තේ හිමිකරු විසින් අපූර්වට නැවත භාවිතයට ගෙන තිබෙනවා. මෙහි වන පැල සියල්ල රෝපණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ එලෙස ඉවතලන ද්‍රව්‍යයි. මෙතන තියෙනවා බෝග ජාති, මෑකරල් තියෙනවා, කරවිල තියෙනවා, පුහුල් තියෙනවා, ඇටකොළු තියෙනවා, ඇඹරැල්ලා තියෙනවා, මයොක්ක තියෙනවා, නිවිති තියෙනවා, සාරණා තියෙනවා, තිබ්බටු තියෙනවා. ලස්ලබු තියෙනවා අරපුංච තියෙනවා රම්පා තියෙනවා උගුරැස්ස තියෙනවා අව තියෙනවා මිරිස් වර්ග තියෙනවා ලුණු විල ඒවා තියෙනවා කංකුන් තියෙනවා මුකුණු වෙන්න තියෙනවා ඔය ෂේනම ගෙදෙට්ට කැමට ගන්න ඒවා තමයි තියෙන්නේ අපිට එකක් කඩේකින් ගේනවා පොලේ ගියාම අපි අනිත් දෙක හදාගන්නේ මෙතන මේ වත්තෙන් තමයි අපිට මැල්ලුම් ಜಾති 10ක් තියෙනවා අපේ වත්තේ අපිට කැමති විදිහට කලවම් මැල්ලුමක් හදනවාමයි හදන්න පුළුවන් मेलूम कान्नमतम अभी करे अभी मैं कराल तीन बंडा तीन हम देम तीन आई तीन එත්සමගින් අදර නියමිත සුසන්දේශ පුවත්කාශයේ නිමාවට පත්වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත්කාශයත් සමගින් ඔබට එක් විය හැකියි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි